Marai, a cage Marai. Marava Marai. Hello? Hello? Anybody here? Please, madam, we want to talk with you, please, madam. Extremely sorry for the disturbance. Yes, because we came from Dogs Lovers International because we want to get some information from you about dogs. Because I'm going to tell you, my name බලු සුනක ජාති අතරේ අනේ ඩොග් ලවර් ඔව් ඩොග් ලවර් මං කවදාවත් ඒ වගේ එකක් අහන්නේ නැහැ ඒක අපිත් අහලා නැහැ අපිත් අහලා නැහැ ඒක බලන්න හොලා නේ අහලා තියෙනවා අපි මේක හැදුවේ නෑ මං කියන්නේ මේකයි ඇත්ත වශයෙන්ම අපි ආවේ සුනක ප්‍රේම ජාති අතරින් ඒ කියන්නේ අපි ගියක් ගියක් පාසා ඇවිදලා සුනකව ඇති කරන ස්වාමීවරුන් සොයලා ඒගොල්ලන්ට සම්මානයක් ලබා දෙනවා අපි දැන් උදාහරණයක් මැඩම් පල්ලික් ඇති කරනවා නම් අපි බල්ලගෙන් ප්‍රශ්න කරලා මැඩම්ගෙන් ප්‍රශ්න කරලා අපි අනිවාර්යයෙන් සම්මානය ලබා දෙනවා නේද ආදරණීය සුරතලා පණුවන් හලලාද ඉන්නේ? ඔව්. වෙරි ගුඩ්. ඒකට ලකුණක් දෙන්න පුළුවන් පණුවන් හලලා තියෙනවා. අපිට කියන්නේ මොන මොන පණුවද හැලුවේ? මොන මොන පණුවද? කොකු පණුව. කොකු පණුව. කිරි පණුව. කිරි පණුව. වෙරි ගුඩ්. කාස් පණුව. නෑ අපි අහන්නේ මහත්යගෙනේ බල්ලගේ. පුරුක් පණුව හැල්ලලා තිනවනේ පුරුක් පණුව ඒ එතන කොල්කන ගලමුවන් හැල්ලලා තිනව නේද හරි එතකොට පුරුක් පණුව හැල්ලලා තිනව කුව නේද රයිට් එතකොට සියලුම පණුව ටික හැල්ලලා මචන් තිනවා මැඩම් එතකොට කියන්නේ මේ ඔයාගේ ඩොග්ස් ගේ මේ වලිගේ කොහොමද ස්වභාවය කොහොමද ඒ කියන්නේ මෙහෙමයි කොඩිය වගේ කෙලින් අතර තිනවද මුරුක් වගේ මෙහෙම ඇබිරලා තිනවද ඇබිරලා තිනවා දෙකම නැති එකට ලකුණු තුනක් දෙන්න පුළුවන් නේ මචන් රයිට් මැඩම් දැන් අපිට කියන්න එතකොට මේ ලක්ෂණ ඔක්කොම හරි දැන් එතකොට මේ ඔයාගේ ආදරණීය ඒ හපාකා නැමැති සුනක පෝතකයා දැන් මොනවද කන්නේ සාමාන්‍යයෙන් අනේ එයා කන්නේ ඔව් ඒක තමයි දුක එයි මොකෝ දුක සාලියෝ 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 නේ පිට පිටව කන්නේ නෙනේ මහත්ය කන්නේ නෙමෙයි අත වශයෙන් මේ ඇහුවේ බල්ල මොනවද කන්නේ කියලා අනේ මම මේ කියන්නේ අපි හපාකා කන බොන ඒවා තමයි හරි එතකොට යා සාලියෝ කන්නේ නේද සාලියෝ කන්නේ රයිට් දැන් එතකොට අපිට කියන්න දැන් ඔයාගේ ඒ හපාකා නෙමෙයි ඒ සුරතල් පෝතකයා ඒ සුනක මොකද උඩ බගේ සුනක පෝතකයා පෝතකයා ගේ හැඩරුව කොහමද යා පුෂ්ටිමත්ද නේ ඔව් යාගේ ස්පීකර් එක ස්ලිම් ස්ලිම් හරි ඒකට ලක්ක දෙන්න ඕන ස්ලිම් රයිට් අත්ත වශයෙන්ම කියනවා නම් අපි මේ අවස්ථාවේ කැමති බල්ලව නරඹන්න ඒ වුණාට අපි බල්ලන්ට බයයි අවංකෝ කියන්නේ අපි බල්ලන්ට බයයි අපි බල්ලුන් තැන්කට එන්නේ නැහැ මැඩම් අපිට බල්ලගේ විස්තර ටිකක් තව කියන්න පුළුවන් හරි එන්නේ නැහැ මල්ලගේ ෆොටෝ එකක් ගත්තා බල්ලගේ ඔව් ගේන්නකො ඉන්න හරි මේ තියෙන්නේ දෙන්නෙක්ම ඉන්නවනේ ඒකනේ නම් බල්ලෝ දෙන්නෙක්ම ඉන්නවනේ මැඩම් මට කියන්නකෝ මේ බල්ලෝ දෙන්නකින් කොයි එක්කිනාද ඔයාගේ බල්ල හපාකා කොයි එක්කිනාද ඇයි මනුස්සයෙ පේන්නේද මේ ඉන්නේ හපාකා එතකොට මේ දිවෙලිට දාගෙන ඉන්නේ ඉමගේ හස්බන්ඩ් හස්බන්ඩ් ඕ අපි හිතේ දෙන්නම් බල්ලු කියාගේ හරි කමන්නේ මැඩම් දැන් මෙයා තමයි ඔයාගේ බල්ල නේද මේ දකුණු පැත්තේ ඉන්නේ කිනා හපාකා හපාකා යා මේක අල්ලගනි මචං දැන් මට කියන්නකෝ. ඔව් දැන් මේ සම්මානේ දෙන්න යන්නේ සම්මානේ දෙන්න යන්නේ. ඔයාට ෂුවර්ද මේ දකුණු පැත්තේ ඉන්න හපාකා ඔයාගේ කියලා? අනේ ෂුවර්. රයිට්. එහෙනම් අපි ආවේ මේ බලු ප්‍රේම ජාත්‍යන්තරේ නෙමෙයි. සම්මානේ හම්බෙයිද? ඔව් සම්මානේ හම්බෙන්න මේ යන්නේ. දැන් සම්මානේ බලු සුනකයා අර එහා පැත්තේ තමයි අපි ඉන්නේ.
ඔයගලගේ මේ හපාකා කියන දඩෝරියා හැමදාම අපේ මිදුලේ ජරා කරනවා ඇවිල්ලා. අන්න ඌ අල්ලා බැන්දා. රුපියල් 5000ක් දීලා අරගෙන යන්න. සරි. ආසා ඔය CCTV වලින් පේන දේවල් සත පහකට විශ්වාස කරන්න එපා සර්. අමූලික පට්ටපල් බොරුව ඔය පේන්නේ. ඔව්. මහත් එකක් කෙට්ටුවට පේනවා. කෙට්ටුව එකක් මහතට පේනවා. හොඳට හැරි දෙඩි එක බකලෙක් වගේ පේනවා. ඔව් සත පහකට විශ්වාස කරන්න බෝ. CCTV එක. අයිසෙමේ. වලි කිටින කංකර. මෙන්න මේක මතක තියාගන්න. CCTV කැමරාවක කෙට්ටුවෙන් මහතට පේන්න පුළුවන්. මහතෙව් කෙට්ටුවට පේන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. හැබැයි හොඳේ උම් නරක වගේ පේන්නේ නැහැ. නරකේ උම් හොඳ වගේ පේන්නේ.